ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී අපේ බඩවැල්වල නිරෝගීතාවයේ ඉතා වැදගත්. නමුත් සමහර අවස්ථාවලදී බඩවැල් ආශ්‍රිතව ඇතිවන රෝග තරයන් නිසා අපේ මලපහ ක්‍රියාවලියේ යම් යම් අපහසුතා ඇතිවෙනවා. මේ අපට මලපහ ගැටලුවක් ලෙසින් පෙනුණා. ඊට හේතු වන්නේ බඩවැල් ආශ්‍රිතව ඇතිවන අපහසුතාවයන්. පුද්ගලයන්ගේ ජීවන රටාවේ ඇතිවන යම් යම් වෙනස්කම් නිසා මේ රෝග තත්ත්වයේ ඇතිවීමට පුළුවන්. මේ ඉතා සුලභ රෝග තත්ත්වයක්. සෑම පුද්ගලයන් 10 දෙනෙක් අතරින් 3 දෙනෙක්ම මේ රෝගයේ තත්ත්වයෙන් කාබෝහයිඩ්‍රේට් ආහාර වැඩි වශයෙන් ලබා ගැනීම නිසා බඩවැල් ආශ්‍රිතව සිනිඳු මාංශ පේශිවල ක්‍රියා කාරීත්වය වැඩි වෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් මත බැක්ටීරියා ක්‍රියාත්මක වීම නිසා ඇතිවන උදරයේ අපහසුතාවයක් මෙම සහලක්ෂණ තත්ත්වයන් ඇතිවීමට හේතු වෙනවා. උදරයේ ඇතිවන වෛරස් ආසාදන සමහර විට ගැස්ට්‍රයිටිස් වැනි ආමාශික රෝග තත්ත්වයන් නිසා IBS රෝග ලක්ෂණ ඇති වෙනවා. විවිධ රෝගාබාධයන් වෙනුවෙන් අප ලබා ගන්නා ඖෂධ වලින්ද අතුරු සංකූලතාවයන් මතුවෙනවා. ඒ වගේම ඔබ විසින් ලබා ගන්නා ඇතම් ඖෂධ නිසා IBS රෝග ලක්ෂණ ඇතිවීමට පුළුවන්. මානසික ආතතිය නිසා මේ රෝග තත්ත්වේ මතුවෙනවා. රෝග ලක්ෂණ පුද්ගලයෙකුගේ සාමාන්‍ය මලපහ පිටවීමේ රටාවේ ඇතිවන වෙනස්කම් මෙම රෝග ප්‍රධාන ලක්ෂණ ලෙසින් හැඳින්වෙනවා. සමහර විට මලබද්ධය වැනි තත්ත්වයන් ඇතිවන අතර තවත් රෝගීන්ට මලපහ දියර ලෙසින් පිටවන තත්ත්වයද දක්නට ලැබෙනවා. මේ තත්ත්වය මෙතෙක් ඔවුන්ගේ සාමාන්‍ය මලපහ පිටවීමේ රටාව වෙනස් තත්ත්වයන් ගන්නා නිසා රෝගියාට මේ අපහසුවක් ලෙසින් දැනෙන්නටත් පුළුවන්. ආහාරයක්ගත් විගස මලපහ කිරීමට අවශ්‍යතාවයක් ඇතිවීම රෝග ලක්ෂණ ඇතුළට ඇතුළත් උදරයේ වේදනාව උදරයේ පුරාම පැතිරෙන අන්දමින් සිදුවෙනවා. සමහර විට යටි බඩ ප්‍රදේශයේ වේදනාවක් දැනෙන්නටත් පුළුවන්. ඒ වගේම වේදනාව විටින් විට සුළු වශයෙන් දැනෙන අතර ඒ එක්වරම තදබල වේදනාවක් ලෙසින් විහිදෙන්නත් පුළුවන්. සමහර රෝගීන්ට ආහාර ගැනීමත් සමග තදින් ඇතිවන වේදනාව වැසිකිළි යාමෙන් පසුව අඩු වෙනවා. උදරයේ ඇතිවන අපහසුතාවය කුමක්ද කියලා අපි දැන් බලමු. පපුවේ දැවිල්ල, ඔක්කාරය හා වමනය, හිස රදය නැවත නැවත මලපහ කිරීමේ අවශ්‍යතාවය මේ නිසා ඇතිවෙනවා. IBS රෝග තත්ත්වයන්ට අහිතකර ආහාර මොනවද කියලා බලමු. රෝග තත්ත්වය ආහාර සමග සම්බන්ධතාවයක් දක්වනවා. ඒ අනුව ඇතැම් ආහාර ගැනීම නිසා රෝග තත්ත්වය තවදුරටත් වැඩි වෙන්නට පුළුවන්. ඒ අනුව IBS රෝගීන් විසින් ආහාරයට නොගත යුතු ආහාර වර්ග තිබෙනවා. වායු සහිත ආහාර උදාහරණ ලූණු, ගෝවා, බෝංචි වැනිද. ලැක්ටෝස් සහිත ආහාර කිරි, සීනි, අයිස්ක්‍රීම් සහ ඇතැම් යෝගට් වර්ග, මද්‍ය සාර අඩංගු පාන වර්ග, කෘතිම රසකාරක සහිත ආහාර පාන වර්ග, ග්ලුටමින් අඩංගු ආහාර ලබා ගැනීමෙන් මේ අය වළකින්න ඕනේ. ඉරිටබල් බෝල් සින්ඩ්‍රෝම් රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීමට නම් කාබෝහයිඩ්‍රේට් ආහාර අඩුවෙන් ලබා ගන්න, තන්තු සහිත ආහාර ලබා ගන්න, මලබද්ධය ඇතිවීම වළක්වා ගන්න, කෝපි වැනි පාන වර්ග අඩු කරන්න, ජලයෙන් වැඩියෙන් පානය කරන්න, ව්‍යායාම සඳහා යොමු වන විශේෂයෙන් යෝග ව්‍යායාම කරන්න. රෝගය හඳුනා ගැනීම සාමාන්‍ය රෝග තත්ත්වයන් හඳුනා ගැනීමට විවිධ පරීක්ෂණ සිදු කරනවා. නමුත් රුධිර පරීක්ෂණ එන්ඩොස්කෝපි පරීක්ෂණ වලින් පවා මේ රෝග තත්ත්වය හඳුනා ගැනීමට නොහැකි වෙනවා. වෛද්‍යවරයෙකු හමු විය යුතු අවස්ථාවන් තියෙනවා. මෙම රෝග අපහසුතාවයන් අඛණ්ඩව පවතිනවා නම්, පාචන සහ වමන තත්ත්වයන් දරුණු ලෙසින් පවතිනවා නම්, මල සමග රුධිරයේ පිටවෙනවා නම්, බර අඩුවීමක් ඇත්නම්, උණ තත්ත්වයක් ඇති විටක වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්. IBS රෝගයේ අතුරු සංකූලතාවයන් තිබෙනවාද කියා අපි දැන් බලමු. මෙම රෝග තත්ත්වය ඔබේ ආහාර ජීවන රටාව සහ මානසික තත්ත්වය සමග ඉතා හොඳින් කළමනාකරණය කරගත හැකි රෝග තත්ත්වයක්. මේ රෝගය පුද්ගලයෙකුගේ ජීවිතයේ ගුණාත්මක බවට බාධාවක් විය හැකි. මේ රෝගය නිසා යම් පුද්ගලයෙකු තුළ කනස්සල්ල, මානසික අවපීඩනය වැනි අපහසුතාවයන් ඇතිවීමට ඉඩ තිබෙනවා. එවැනි මානසික තත්ත්වයක් ඇති වුවොත් ඒ වෙනුවෙන් මනෝ වෛද්‍ය උපදේශන ලබා ගැනීම අවශ්‍යයි. නොසලකා හිටියොත් සමහර අවස්ථාවන්හිදී අපි මේ රෝග තත්ත්වය ගැන නොසලකා සිටියත් විටක මේ රෝග ලක්ෂණ පුද්ගලයෙකුගේ වෙනත් රෝග තත්ත්වයක් නිසා ඇතිවන තත්ත්වයක්ද විය හැකි. ඒ අනුව මතුපිටින් අපි දකින බඩවැල් ආශ්‍රිත ඇතිවන මෙම සහලක්ෂණ තත්ත්වයන් පහත දැක්වෙන රෝගයන් නිසා ඇති වූවා විය හැකි. ආසාදන තත්ත්වයන් බඩවැල් ආශ්‍රිත ප්‍රදාහයන්, තිරිඟු පිටි නිසා ඇතිවන බඩවැල් ආසාත්මිකතාවය, ආහාර ආසාත්මිකතාවය, බඩවැල් ආශ්‍රිත පිළිකාවන්. ඒ නිසා ඔබ IBS රෝග තත්ත්වයෙන් නිරන්තරව පසුවෙනවා නම් ඒ ගැන නොසලකා සිටින්නට එපා. මේ වෙනත් රෝග තත්ත්වයක් නිසා ඇති විය හැකි තත්ත්වයක් බැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යෑම ඉතාමත් වැදගත්.